අද 20 23 නොවැම්බර් 27 වෙනි සඳා අපි දැනට සාකච්ඡා කරමින් ඉන්නේ රෝහණ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි දෙවන වසර ඉන්ටර්මීඩියට් මයික්‍රෝ ඉකොනොමික් තියරි පාඩම් මාලාව. ඒ පාඩම් මාලාවට අදාළව 98%ක්ම අපි සාකච්ඡා කළා අවසන් සිද්ධාන්ත මේ කොටස්. අපි මේ අද ආරම්භ කරන්න සූදානම් වන්නේ ජීවුන්දී සාකච්ඡා කළ ආකාරයටම පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර හා ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කරන්න. අද මම ඉස්සෙල්ලම පටන් ගන්නවා පසුගිය විභාග ප්‍රශ්නකින්. මොකද ඉන්ටර්මීඩියට් මයික්‍රෝ ඉකොනොමික් තියරි කියලා කියන්නේ න්‍යායක්. අපට අලුත් කරුණු හමු වෙන්නේ නැහැ. එක් එක් ආර්ථික විද්‍යාඥයින් ඉදිරිපත් කරපු න්‍යායන් තමයි අපි සාකච්ඡා කරන්න ඉදිරියට යන්නේ. ඒ න්‍යායන් සාකච්ඡා කරද්දී ඒ ප්‍රශ්න ඒ විදිහටම අහනවා ඇරෙද්දී වෙනත් නව ආරකින් ඒ ප්‍රශ්න අහන්න හැකියාවක් නැහැ. මොකද රුහුණු විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියේදී සෙකන්ඩ් ඉයර් කියන්නේ න්‍යායන් ඉගෙන ගන්න අවුරුද්දක්. ඉන්ටර්මීඩියට් මයික්‍රෝ ඉකොනොමික් තියරි ඊට පස්සේ දෙවෙනි සමාසකයේදී අපිට තියෙන්නේ ඉන්ටර්මීඩියට් මැක්‍රෝ ඉකොනොමික් තියරි. අපි මොනවාද පළවෙනි ප්‍රශ්නෙට යමු. මම තෝරගන්නවා රුහුණු විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි ප්‍රශ්නයක්. මුලින්ම පාඩම හැටියට මම තෝරගන්න උපේක්ෂාවක් විග්‍රහ විස්තර කරනවා. මොකද මයික්‍රෝ ඉකොනොමික් තියරි වලට අදාළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඉන්ටර්නල් ඇන්ඩ් එක්ස්ටර්නල් බැලුවට පස්සේ ඒ සෑම ප්‍රශ්න පත්‍රයකම වැඩිපුර ප්‍රශ්න අහන්නේ උපේක්ෂා වක්‍ර විග්‍රහය. පාර්ගක හැසිරීම පිළිබඳ විග්‍රහය. එතකොට අපි අද මුලින්ම සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ ඔයාලත් එක්ක ලකුණු 20 ප්‍රශ්නයක්. හැබැයි ඔයාලට නම් විභාගෙදී මේකේ දෙන්නේ ලකුණු 15යි. පොද assignment දෙකට ලකුණු 40ක් වෙන් වෙනකොට ඉතුරු ලකුණු 60 ගන්න වෙන්න වාට ලකුණු 15 ප්‍රශ්න වලින් assignment නැති යුගයක තිබිච්ච ප්‍රශ්න පත්‍රයේ උපුටාගත් ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරන්නේ. ඉස්සෙල්ලා අපි ප්‍රශ්න ලියමු. ප්‍රශ්න ලියලා උත්තර ලියමු. උත්තර සාකච්ඡා කරලා ලියමු. හොඳම ක්‍රමය තමයි ප්‍රශ්න අංක එක දාගෙන අවුරුද්දක් මම සමහරයක දෙනවා ඒ අවුරුද්ද ලියාගෙන මගේ ඉලක්කය ඔයාලට දෙසැම්බර් අවසන් වෙද්දී ඔයාලා විභාගෙට ලියන්න ආසන්න වෙද්දී දෙසැම්බර් මාසේ පුරාවටම ප්‍රශ්න 40ක් විතර පොකුරු ප්‍රශ්න ලකුණු 15 20 ප්‍රශ්න 40ක් විතර සටහන් කරන්න. අර බේසික් මැක්‍රෝ ඉකොනොමික් තියරි වලදී කළා මෙන්ම ඉන්ටර්මීඩියට් මයික්‍රෝ ඉකොනොමික් තියරි වලද මේ විදිහටම සාකච්ඡා කරගෙන යන්න තමයි මගේ සූදානම. එහෙනම් අපේ අද ප්‍රශ්න අංක 1. ප්‍රශ්න අංක 1. මම තෝරගත් අවුරුදු තමයි 2002 දෙසැම්බර්. sorry 2000 දෙසැම්බර්. දෙසැම්බර් external external paper එකෙන් තමයි ප්‍රශ්න තෝරගත්තේ. 2000 දෙසැම්බර් external paper එකකින් තමයි මේ ප්‍රශ්න තෝරගත්තේ. පළවෙනි කොටස ඉස්සෙල් ප්‍රශ්න ලියන්න. ඊට පස්සේ මට සාකච්ඡා කරන්න පහසුයි. ලකුණු බෙදලා යන ආකාරය. අයන්න. කළු පෑනින් ප්‍රශ්න ලියාගත්තාම වඩා වටිනවා. උපේක්ෂා වක්‍රය කියන්නේ නිර්වචනය කරන්න. උපේක්ෂා වක්‍රය පළවෙනි කොටස ලියාගන්න. මම ප්‍රශ්න බෝඩ් එකේ ලියන්න අවශ්‍ය නැහැ. අයන්න. උපේක්ෂා වක්‍රය ක්‍රමය තුල දෙන්නේ යන්න නිර්වචනය කරන්න. ලකුණු තුනයි. ලකුණු තුනයි. ආයන්න. ආයන්න. ප්‍රශ්න ඉස්සෙල්ලා ගමු. ආයන්න. උපේක්ෂා වක්‍රවල දක්නට ඇති උපේක්ෂා වක්‍රවල දක්නට ඇති උපේක්ෂා වක්‍රවල දක්නට ඇති පහසුදාම ගුණාංග ඔබ සනාථ කරන්න කෙසේද? උපේක්ෂා වක්‍රවල දැකිය හැකි පහසුදාම ගුණාංග ඔබ සනාථ කරන්න කෙසේද? එක එක උපේක්ෂා වක්‍රයක් ඍණ බැලුමකින් යුක්ත වේ.
උපේක්ෂා වක්‍රයක් ඍණ බැලුමකින් යුක්ත වේ. දෙක අනුවංක දෙක ආයන් යටතේ අනුවංක දෙක උපේක්ෂා වක්‍ර එකිනෙක හරහා ගමන් නොකරයි. අනුවංක තුන උපේක්ෂා වක්‍රයක් මූලයට උත්තර වේ. උපේක්ෂා වක්‍රයක් මූලයට උත්තර වේ. ලකුණු 12යි ඒ කොටස් තුනට. මම මේ ආයි සූදානම් වෙන්නේ විෂය උගන්වන්න නෙමෙයි. කොහොමද මේ ලකුණු තුන ගන්නෙ? මොනවද අපි ඒක ලිවිය යුත්තේ කියලා කියන්නේ. එයන්න අයන්න හරි ආයන්න හරි එයන්න. උපේක්ෂා වක්‍ර විග්‍රහය ඇසුරින් උපේක්ෂා වක්‍ර විග්‍රහය ඇසුරින් පාරිභෝගික සමතුලිතය නිර්ණය වන ආකාරය පාරිභෝගික සමතුලිතය නිර්ණය වන ආකාරය පැහැදිලි කරන්න. උපේක්ෂා වක්‍ර විග්‍රහය ඇසුරින් පාරිභෝගික සමතුලිතය නිර්ණය වන ආකාරය පැහැදිලි කරන්න. ලකුණු පහ ලකුණු පහ අපි පිළිතුර සාකච්ඡා කළ බලමු. පළවෙනි එකම තියෙන්නේ උපේක්ෂා වක්‍රයක් ගන්න නිර්වචනය කරන ලකුණු තුන. ලකුණු තුන දෙන්නේ මොනවද? උපේක්ෂා වක්‍රයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවා. එක ලකුණ. ඊට පස්සේ උපේක්ෂා වක්‍රයට අදාළව ලක්ෂ හා මෙහෙම ලක්ෂ හා ලක්ෂ අදමු ආහාර ඒක ආහාර ඒකක රෙදි ඒකක රෙදි ඒක අපි ලක්ෂ ගන්න හයක් A B C D E F අපි ලක්ෂ වලට අදාළ ආහාර පහයි ඒ ලක්ෂයට අදාළ රෙදි 30යි 10යි 18යි සී ලක්ෂයට අදාළ 15යි 13යි දී ලක්ෂයට අදාළ 20යි 10යි ඊ ලක්ෂයට අදාළ 25යි 8යි F ලක්ෂයට අදාළ 30යි 7යි. උපේක්ෂා වක්‍රයක ලක්ෂ කිව්වොත් උපේක්ෂා වක්‍ර නිර්වචන දෙක ලකුණයි මේකට එක ලකුණයි. මේක පස්තාරිකව පෙන්නුවම ඒක තව ලකුණයි. මේ අර්ථයට ගන්න පුළුවන් අපට. මේ පැත්තේ ආහාර මේ පැත්තේ රීති අපිට ආහාර 30ක් තියෙනවා රෙදි 30ක් තියෙනවා. මේ පැත්තේ 10 20 30 මේ පැත්තේ අපි 10 20 30 දැන් අපි ලබුරු කරනවා ඒ ලක්ෂ තියෙන්නේ ආහාර 5යි රෙදි පිළි 30යි. ආහාර 5යි පහක් කියලා දල වශයෙන් ගන්නවා රෙදි පිළි 30යි ඒ ලක්ෂය 10යි 18යි ආහාර 10යි මෙතන 18යි දල වශයෙන් ගන්නවා B ලක්ෂය C ලක්ෂය 15යි 13යි 15 මේ හරියින් 13 මේ හරියින් C ලක්ෂය D ලක්ෂේ 20යි 10යි මේ පැත්තේ 20යි 10 මෙහෙම D ලක්ෂේ 10 වශයෙන් අපි ගන්නවා E ලක්ෂේ 25යි 8යි 25ට අදාළව 8යි
ඊලක්ෂෙන් තිහට අදාළව හතයි එෆ්ලක්ෂෙන් අපි මේ ලක්ෂය කළ අඳින සුමට රේඛාවක් මේ රේඛාව තමයි උපේක්ෂා වක්‍රය ලකුණු අපට එන්නේ ලකුණු අපට එන්නේ තුනයි පැහැදිලි කිරීමට එකයි වගුවට එකයි උදාහරණ එකයි ප්‍රස්තාර එකයි මොකද ඉදිරි උපේක්ෂා වක්‍රයක් කියන්නේ සමාන තෘප්ති මට්ටම් පෙන්වුම් කරන විකල්ප නිමුම් සංයෝග යාකරන්දර රේඛාවක් අපි කියනවා උපේක්ෂා වක්‍රයක් කියලා. ඉතින් ලකුණු තුන ගමු. අපි ලියමු. අයන්න. මෙහෙම ලියන්න. පාරිභෝගිකයාට පළවෙනි ඉරිකෑල පොඩි රිල් ලකුණු වගේ ඉරිකෑල දාලා ලියන්න. පාරිභෝගිකයාට සමාන වූ තෘප්තියක් ලබා දෙන පාරිභෝගිකයාට සමාන වූ තෘප්තියක් ලබා දෙන පාරිභෝගිකයාට සමාන වූ තෘප්තියක් ලබා දෙන කිසියම් භාණ්ඩ සංයෝග සමූහයක් කිසියම් භාණ්ඩ සංයෝග සමූහයක් කිසියම් භාණ්ඩ සංයෝග සමූහයක් පෙන්වු කරන ලක්ෂ පෙන්වු කරන ලක්ෂ පෙන්වු කරන ලක්ෂ එකිනෙකට සම්බන්ධ කොට අඳින එකිනෙකට සම්බන්ධ කොට අඳින රේඛාවක් එකිනෙකට සම්බන්ධ කොට අඳින රේඛාවක් උපේක්ෂා වක්‍රයක් වශයෙන් නිර්වචනය කළ හැකිය උපේක්ෂා වක්‍රයක් වශයෙන් නිර්වචනය කළ හැකිය නිදසුනක් මේක ලියන අතර ලකුණයි නිදසුන මේක ලියයි මේක ලියලා මේක අඳි නිදසුන ලක්ෂ A B C D E F ආහාර එක පහ 10 15 20 25 30 රෙදි එක 30 18 13 10 8 7 මේ ලක්ෂ මෙහෙම අදින 10 20 30 කියලා ගෙනෙදි 10 20 30 කියලා ආහාර අරගෙන මේ විදිහට අදින ලකුණු තුනෙන් මේ විදිහට විස්තර කරා කවුරු හරි කෙනෙක් මේ විදිහට විස්තර නොකර අර මුලින් පැහැදිලි කිරීම විතරක් කළා තිබුණොත් එතන ලකුණ ලැබෙන්නේ නිකම්ම ප්‍රස්තාරයක් මූලයට උත්තර රේඛාවක් මේ වගේ ඍජුකෝණාශ්‍රකාර බහුවලක හැඩය ගන්නා රේඛාවක් උපේක්ෂා වක්‍රය කියලා ඇඳලා තිබුණොත් තව ලකුණක් හම්බ වෙනවා ඔය සංඛ්‍යා උදාහරණ නැත්තම් ලකුණක් දෙන්නේ නැහැ ඒක තමයි සම්මත ලකුණු දෙන ක්‍රමය එතකොට බලන්න ඔයාලා ඉගෙනගත්ත උපේක්ෂාවක් කියලා වෙන දේවල් ටිකක්. නමුත් ලකුණු ගන්නකොට අපි බලාපොරොත්තු වෙන පිළිතුර තවත් විදියක්. මම බලාපොරොත්තු වෙනවා ඔයාලගේ කතිකාචාරතුමා විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න වලටත් උත්තර ටිකක් දෙන්න. ඔයාලට මතක ඇති අවසාන මෙන්න මේ ප්‍රශ්න ටික බලා ගන්න කියලා කිව්වා. ආන්නේ බලා ගන්න කියපු ප්‍රශ්න ටිකක් මම සාකච්ඡා කරනවා. ඔයාලට මේ පාඩම් වලදී ඉන්ටර්නල් ස්ටුඩන්ට්ලා හෝ එක්ස්ටර්නල් ස්ටුඩන්ට්ලාගේ නෝට්ස් ආව
ප්‍රශ්නාව ඒ ප්‍රශ්න මට යොමු කරන්න මම ඒක සාකච්ඡා කරනවා හරි ආයන්නේ පළවෙනි කොටස මේ පැහැදිලි කරන්න දෙන ඔබ සනාථ කරන්නේ කෙසේද ආයන්නේ තියෙන්නේ උපේක්ෂා වක්‍ර වල දක්වා ඇති පහස්දාන් ගුණාංග ඔබ සනාථ කරන්නේ කෙසේද 1 උපේක්ෂා වක්‍රයක් ඍණ බැහැවක යුක්ත වේ එක උපේක්ෂා වක්‍රයක් ඍණ බැහැවක යුක්ත වේ දැන් ප්‍රශ්නේ කලින් ලියුවා කොහොමද ඔබ පැහැදිලි කරන්නේ ඔයාලා තියෙන නෝට් එකක් පිල්ල ගත්තොත් තියෙන නෝට් එකේ පැහැදිලිව තියෙනවා ඒක තමයි ලියන්න වෙන්නේ මොකද්ද ලියන්න තියෙන්නේ අපිට කියන්න තියෙන ඉස්සෙල්ලම උපේක්ෂා වක්‍රය වමෙන් දකුණට පහළට බැවුම් වෙනවා අපි උපේක්ෂා වක්‍රයේ බැවුම කියන්නේ මේ x බාහන නම් මේ y බාහන නම් මේ උපේක්ෂා වක්‍රය u එක මේ උපේක්ෂා වක්‍රයක බැවුම් කියන්නේ මෙයාකට ගත්තොත් x 1යි x 2යි y 1යි y 2යි මෙතන ඩෙල්ටා y මෙතන ඩෙල්ටා x මේ උපේක්ෂා වක්‍රයේ බැවුම මේ ලක්ෂයදලා මේ a ලක්ෂයදලා b ලක්ෂයට යද්දී උපේක්ෂා වක්‍රයේ බැවුම ආන්තික ආදේශ අනුපාතිකේ උපේක්ෂා වක්‍රයේ බැවුම ආන්තික ආදේශන අනුපාතිකේ MRS ඍණ ඩෙල්ටා y කැපකරන ප්‍රමාණය ධන ඩෙල්ටා x වලින් බෙදනවා. ඒතර වක්‍රයේ බැවුම ඍණාකයක් ගන්න. වක්‍රයේ බැවුම ඍණයි. කොයිද තමයි ලකුණු තුන හම්බෙන්නේ? එහෙනම් මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. උපේක්ෂා වක්‍රයක් වමෙන් දකුණට බැවුම් වේ. උපේක්ෂා වක්‍රයක් වමෙන් දකුණට බැවුම් වේ. උපේක්ෂා වක්‍රයක් වමෙන් දකුණට බැවුම් වේ. එනම් ඍණ බැවුමක් පෙන්වයි. එනම් ඍණ බැවුමක් පෙන්වයි. උපේක්ෂා වක්‍රයේ බැවුම ආන්තික ආදේශ අනුපාතිකය උපේක්ෂා වක්‍රයේ බැවුම ආන්තික ආදේශ අනුපාතිකය වරද්ද MRS කැපිටල් අපුරේ උපේක්ෂා වක්‍රයේ බැවුම ආන්තික ආදේශ අනුපාතිකය වරද්ද MRS වශයෙන් හඳුන්වයි වශයෙන් හඳුන්වයි उपेक्षा මේක ධන මේ ඩෙල්ටා y ඍණ ඩෙල්ටා y යටි නියල මෙහෙම උපේක්ෂා වක්‍රෙහි A ලක්ෂයේ සිට B ලක්ෂය කරා ගමන් කරන විට උපේක්ෂා වක්‍රෙහි A ලක්ෂයේ සිට B ලක්ෂය කරා ගමන් කරන විට X බාණ්ඩේ පරිභෝජනය වැඩි වන අතර X බාණ්ඩේ පරිභෝජනය වැඩි වන අතර y බාණ්ඩේ පරිභෝජනය අඩු වේ
වයිබාණ්ඩේ පාරිභෝජන අඩුවේ. ඒ නිසා එම අවස්ථාවේදී යටි මෙහෙම ලියන්න උපේක්ෂා වක්‍රයේ බෑවුම MRS උපේක්ෂා වක්‍රයේ බෑවුම MRS සමානයි ඍණ ඩෙල්ටා වයි බෙදීම ධන ඩෙල්ටා එක්ස් වේ. වෙනම ලියන්න උපේක්ෂා වක්‍රය මත සෑම ලක්ෂයකම සෑම ලක්ෂයක්ම සමාන තෘප්තියක් පෙන්නුම් කරන බැවින් X බාණ්ඩේ පාරිභෝජනය වැඩි කරන විට තෘප්තියේ ඇතිවන ඉහළ යාම සමනය කිරීම සඳහා වයිබාණ්ඩේ පාරිභෝජනය කරන ප්‍රමාණය අඩු කළ යුතුය. මේ නිසා උපේක්ෂා වක්‍රයේ බෑවුම හෙවත් ආන්තික ආදේශන අනුපාතිකය ඍණාගය ගනි. එතකොට කාට හරි හිතෙන්න පුළුවන් මෙච්චර ලොකු උත්තරයක් තියෙන්න ඕනද කියලා. විෂය කරුණු අවබෝධ කර නොගත් කෙනෙකුට එනක ලොකු උත්තරයක්. විෂය කරුණු අවබෝධ කරගත් අයෙකුට මේ ඉතාසුළු උත්තරයක්. ඒ නිසා මේ උපාධි ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්නේ ඒ ලෙවල් වල තියෙන එකම ප්‍රශ්නේ තමයි ජීඒ කෝල්දි තියෙන්නේ. ජීඒ කෝල් තියෙන ප්‍රශ්නේම තමයි උපාධි තියෙන්නේ. එහිදී වෙනසකට ලක් වෙන්නේ පිළිතුරු ඉදිරිපත් කරන ආකාරය. එසා වඩා වැදගත් මේ පිළිතුර සකස් කර ගැනීම. එනම් දෙවෙනි කොටස ආයන දෙක උපේක්ෂා වක්‍රයේ කිනේ කරා ගමන් නොකරයි. පිළිතුර ලියන ආකාරයක් තියෙනවා. ඒත් ලකුණු තුන ගන්න මෙන්න මේ ආකාරයට. සාමාන්‍යයෙන් x බාණ්ඩ කියලා මේ පැත්ත ගත්තොත් මේ පැත්තේ y බාණ්ඩ කියලා ගත්තොත් මේක උපේක්ෂා වක්‍රයක් u එක මේ අනිත් උපේක්ෂා වක්‍රය u දෙක මේ දෙක කැපෙන තැන ලක්ෂ්‍ය a මෙතන අපිට ගන්න පුළුවන් b කියලා. මේ කියන මෙතන ගන්න පුළුවන් අපිට c කියන. එතකොට සාමාන්‍ය උපේක්ෂා වක්‍රයෙන් පෙන්වන්නේ සමාන තෘප්ති මට්ටම්. උපේක්ෂා වක්‍රයක් මූලෙන් ඈත් වෙන්න තෘප්ති වැඩි. උපේක්ෂා වක්‍රයක් මූලෙන්ට ලඟ වෙන තෘප්ති අඩුයි. ඒ නිසා තෘප්ති මට්ටම් දෙකක් පෙන්වන්න උපේක්ෂා වක්‍රයක්
किसी छेदने वेन्ने अपे प्रश्न दिने उपेक्षा वाक रेकिने कहरा गमन नोकर एना मीट काली लिया नोड़ा मैं यू एक मैं यू देख मैं काली मीट काली मैं लिया नोड़ा लिया न पाले नी कैल इर कैल दाल लिया उपेक्षा वाक रेकिन पिलवान ने उपेक्षा वाक रेकिन पिलवान ने उपेक्षा वाक रेकिन पिलवान ने उपेक्षा वक्रेकिन पिलवान्ने समान तृप्ति मट्टम पेन्नु करन समान तृप्ति मट्टम पेन्नु करन बांड संयोग बांड संयोग එබැවින් උපේක්ෂාවක් මූලෙන් ඈත්වන තරමට එබැවින් උපේක්ෂාවක් මූලෙන් ඈත්වන තරමට එම වක්‍රයන්හි තෘප්ති මට්ටම්ද එම වක්‍රයන්හි තෘප්ති මට්ටම්ද එම වක්‍රයන්හි තෘප්ති මට්ටම්ද වැඩිය එබැවින් උපේක්ෂාවක් එබැවින් උපේක්ෂාවක් එකිනෙක හරහා ගමන් නොකරයි එකිනෙක හරහා ගමන් නොකරයි මේකයි මේකයි මේ A ලක්ෂය මේ B ලක්ෂය මේ C ලක්ෂය යටි ලියන්න A ලක්ෂය A ලක්ෂය U එක හා U දෙක යන A ලක්ෂය U එක හා U දෙක යන උපේක්ෂා වක්‍ර දෙකට පොදු වෙවි උපේක්ෂා වක්‍ර දෙකට පොදු වෙවි A समान है B समान लक्षण दार A समान है B हाँ A समान है C वसे निगम निकले किया A समान है C वसे निगम निकले किया ऐसे नाम B समान है C V टू B समान है C V टू A C लक्ष्य B लक्ष्य थोड़ा है तीन पीठ आते में भी A C लक्ष्य B लक्ष्य थोड़ा है तीन पीठ आते में भी ඒ වැඩි තෘප්තියක් වෙන්නු කල යුතුය ඒ වැඩි තෘප්තියක් වෙන්නු කල යුතුය
बीआरसी समान विरहित इन दास्वान्ने उपेक्षा वाक एकीने कारा गमन नोकरन बवाय वा कोटा सीला आवम लाकुन ले बिने एक ऐ तीन ने मेन मेन जी तो बढ़िया नो लाकुन तुरंत ये आया आया ने तुम भी निकोट से उपेक्षा वक्र एक मूल टे उत्तल गे उपेक्षा वक्र एक मूल टे उत्तल गे इधर आप तो किया ने बिने मेन मेन इधर कालिं किया नो ना मैं सनात के अंदर किया दिए उपेक्षा वक्र एक मूल टे उत्तल गे सामान्य वाला ना उपेक्षा वक्र एक मूल टे उत्तल गे ने හීනවන ආන්තික ආදේශ අනුපාතක නිසා නියම වක්‍රයක් මූලට උත්තරවන්නේ නියම වක්‍රයේ බෑවුම ඉවත් හීනවන අවස්තිබ්‍රය නිසා ගියකු එල මේ ඉන්ටර්මීඩියට් මයික්‍රෝ ඉකොනොමික් තියරෝදි ගන්නවා සම නිෂ්පාදන වක්‍රයක් මූලට උත්තර වෙන්නේ MRPS හීනවන නිසා ආන්තික ශිල්පී ආදේශ අනුපාතක හීනවන නිසා MRPS හීනවන නිසා එහෙමනම් උපේක්ෂා වක්‍රයක් මූලට උත්තර වෙන එකම හේතුව තමයි උපේක්ෂා වක්‍රයේ බෑවුමවත් ආන්තික ආදේශ අනුපාතක ක්‍රමයෙන් හීනවන නිසා නෝ උඩින්ම ලියන්න මෙහෙම උපේක්ෂා වක්‍රයක් මූලික උත්තර වන්නේ උපේක්ෂා වක්‍රයක් මූලික උත්තර වන්නේ උපේක්ෂා වක්‍රයේ දිගේ පහළට ගමන් කරන විට උපේක්ෂා වක්‍රයේ දිගේ පහළට ගමන් කරන විට එහි බෑවුම ඉවත් ඒ බෑවුමේවා ආන්තික ආදේශ අනුපාතකය ආන්තික ආදේශ අනුපාතකය හීනුන්සයි හීනුන්සයි අනුනෝක්කේ उपेक्षा वक्रीय बैगम आंतिक आदेश अनुपात के उपेक्षा वक्रीय बैगम आंतिक आदेश अनुपात के පහත සංඛ්‍යා උදාහරණයෙන් පහත සංඛ්‍යා උදාහරණයෙන් සනාථ කර පෙන්විය හැක මෙවන් x භාණ්ඩ y භාණ්ඩ හීනවන ආන්තික ආදේශ අනුපාතකයේ නිරට y බෙදින්න නිරට x මේකත් වැඩි වෙනවා
ධන පහ මේ පැත්තෙන් අඩු වෙන්නේ ඍණ 12යි ඍණ 12 පන් සංඛ්‍යා දාන්න අවශ්‍ය නැහැ අනුපාතික කියලා කියන්නේ ඩෙල්ටා y බිඳන ඩෙල්ටා x එහෙනම් මෙතන අපිට ගන්න පුළුවන් ඍණ 12 බිඳනවා ධන පහෙන් අනුපාතිකය එන්නේ 2.4 ඍණ 2.4 කොහෙන්ද අපි උලාගත්තේ ඍණ 12 මෙන්න මෙතන අඩු වීම ධන පහ මෙතන ඊළඟ තැන මෙතන පහයිවත් වැඩි වෙන්නේ මෙතන අඩු වෙනවා පහ ඍණ පහ බෙදීම පහ ඊතර ඍණ එකයි ආන්තික ආදේශ අනුපාතික අඩු වුණා මෙතන 3 බෙදන 5 ඍණ 3 බෙදුවා 5 ඍණ 0.6යි සංඛ්‍යා උදාහරණයක් මත දියා ගන්නවා 5න් 5 වැඩි වෙච්ච මේකයි මේ විදිහට අඩු වෙච්ච සංඛ්‍යා උදාහරණයක් මත දියා ගන්නවා එතකොට මෙතන 2යි අඩු වෙන්නේ මෙතන 5යි ඍණ 2යි බෙදීම 5 ඍණ 0.4යි මෙතන 1යි මෙතන 5යි ඍණ 1 බෙදීම 5 ඍණ 0.2යි කවුරු හරි තර්ක කරයි මාත් එක්ක ඍණ 2කට වඩා ඍණ 1 වැඩි නේද කියලා ඔව් සංඛ්‍යා රේඛාවක් තුල බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 2.4 මේ වගේ අඩුයි නමුත් මේ 2.4ට ඍණ අදාළ නැහැ ඍණ කියන්නේ මේකේ බෑවුම ඉවත් ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඒ නිසා මේ අගය තමයි මේ සංඛ්‍යාව තමයි හීනවන ආන්තික ආදේශන අනුපාතිය කියලා කියන්නේ. මේ හීනවන ආන්තික මේ ආන්තික ආදේශන අනුපාතිය තමයි අඩු වෙන්නේ. හීන වෙන්නේ. නැත්නම් අපි ඍණාගයත් සංඛ්‍යාවට අගයක් කියලා ගත්තොත් ඍණ 2.4 කියලා ගත්තොත් ඊට වඩා මේක වැඩි. ඊට වඩා මේක වැඩි. මේක වැඩි. මේක වැඩි. එහෙම ඍණාගය ගන්න නැහැ. ඍණ කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. එහෙමනම් ලකුණු දෙන්නේ ලකුණු තුන හිමි වෙන්නේ කලින් යතියේ ලකුණයි මේකට ලකුණයි මේකට ලකුණයි. ඉතින් මේ ක්‍රමී. මගේ මේ ප්‍රශ්න උත්තර සාකච්ඡා කිරීමේ ප්‍රධාන පරමාර්ථය තමයි ඔයාලට ප්‍රශ්නවල උත්තර කියනක් කර කියා දෙන්න. ඒතකොට assignment වල ලකුණු කීයක් තිබුණා? ලකුණු 60කට යාවේ හැකියාව ඔයාලා සතුයි. හැම පාඩමක්ම සාකච්ඡා කරනවා. පුළුවන් තරම් ප්‍රශ්න සාකච්ඡා කරන්න බේසික් මැක්‍රෝ ඉකොනොමික් තියරි වගේ මම සූදානම් වෙනවා මේ දේ. හරි ලකුණු පහක් දෙන ප්‍රශ්නයක් ඊළඟට තියෙන්නේ උපේක්ෂා වක්‍ර විග්‍රහයසුලින් පාරිභෝග සමතුලිතතාවය පැහැදිලි කරන්න පාරිභෝග සමතුලිතතාව පැහැදිලි කරන්න සාපාරිභෝග සමතුලිතතාවය නිර්ණය වෙන ආකාරය පැහැදිලි කරන්න මෙන්න මේකයි පළවෙනියට කියවෙන්නේ
පාර්ගෝකයකු සමතුලිතය පත්වීම සඳහා අවශ්‍ය කාරණා තුනයි. එකක් තමයි භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝජනය කිරීමෙන් තෘප්තියක් ලබන්නේ. ඒ වගේම ඒ භාණ්ඩ හෝ සේවාව මිලදී ගන්න භාණ්ඩයට මිලක් සහ පාරිභෝගිකට ආදායමක් තියෙනවා, ක්‍රයශක්තියක් තියෙනවා. භාණ්ඩ හා සේවාවලින් ලැබෙන තෘප්තිය පෙන්වන්නේ උපේක්ෂාවක් වගේ. මිල හා භාණ්ඩේ මිල හා පාරිභෝගික ආදායම ඇසුරින් පාරිභෝගික ක්‍රයශක්තිය පෙන්වන ඔය පෙන්වන්නේ අයවැය රේඛාවයි. අන්න උපේක්ෂාවක සිටියවට අනුව, උපේක්ෂාවක විග්‍රහයට අනුව පාරිභෝගික සමතුලිතතාවය පෙන්වන්නේ උපේක්ෂාවකේ බෑවුම වන ආන්තික ආදේශ අනුපාතිකය භාණ්ඩ දෙකේ මිල අනුපාතයට සමාන වෙනවා. අයවැය රේඛාවේ බෑවුම වන භාණ්ඩ දෙකේ මිල අනුපාතයට සමාන වෙනවා. අපිට ප්‍රස්තාරයක් මේ විදිහට ගන්න පුළුවන්. කොහොමද ගන්න? මෙන්න මේ විදිහට මේ x භාණ්ඩ, මේ y භාණ්ඩ, මේ අයවැය රේඛාව, මේ උපේක්ෂා වක්‍රයක් u1, මේ තවත් උපේක්ෂා වක්‍රයක් u බිංදුව, මේ තවත් උපේක්ෂා වක්‍රයක් u2. මෙතන තමයි පාරිභෝගික සමතුලිතය පත්තේ එකේදී කොච්චරද y භාණ්ඩ y එක ප්‍රමාණයක් සහ x භාණ්ඩ x එක ප්‍රමාණයක් අරගෙන ඒ අනුව ඊයේකේදී පාරිභෝගික සමතුලිතපත් වෙන්නේ ඊයේකේදී පාරිභෝගික සමතුලිතය තීරණය වන්නේ උපේක්ෂාවකේ බෑවුම වන ආන්තික ආදේශ අනුපාතිකය. උපේක්ෂාවකේ බෑවුම ආන්තික ආදේශ අනුපාතිකය මේ AB අයවැය රේඛාවේ බෑවුම වන භාණ්ඩ දෙකේ මිල අනුපාතයට එන ආකාරයෙන් පෙන්වන්න අවශ්‍ය නැහැ අපට සමානයි. අපි ඔප්පු කරලා පෙන්වන්න වැඩක් නැහැ මේ දුරාවගෙන මේවා. අපට අහලා තියෙන ලකුණු පහයි. අපි කියන්න ඕන පාරිභෝගික සමතුලිතපත් වෙන්න භාණ්ඩයක් හෝ සේවාවක් භාවිතයෙන් තෘප්තියක් වගේම ඒ භාණ්ඩේ හෝ සේවාව මිලදී ගැනීම ක්‍රයශක්තියක් තියෙනවා. මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. ඒ දෙකම එකතු වෙන තැන තමයි පාරිභෝගික සමතුලිතය තීරණය වෙන්නේ. එහෙනම් අපි මෙහෙම ලියමු. මෙහෙම ලියමු. පාරිභෝගික සමතුලිතයට පත් වීම සඳහා ත පාරිභෝගික සමතුලිතයක් තීරණය වීම සඳහා පාරිභෝගික සමතුලිතයක් තීරණය වීම සඳහා භාණ්ඩ හා සේවා භාවිතයෙන් ඔහුට තෘප්තියක් මෙන්ම භාණ්ඩ හා සේවා භාවිතයෙන් ඔහුට තෘප්තියක් මෙන්ම ඒ සඳහා ක්‍රය ශක්තියක්ද පැවතිය යුතුය. ඒ සඳහා ක්‍රය ශක්තියක්ද පැවතිය යුතුය. ඊළඟ කරුණ ලියන්න. එතන අන්ලයින් කරන්න ක්‍රය ශක්තියයි තෘප්තියයි කියන එක. ඒ වැදගත් නිසා. ලියන්න මෙහෙම ඊළඟට උපේක්ෂාවක සිටීමෙන් පෙන්නුම් කරන්නේ උපේක්ෂාවක සිටීමෙන් පෙන්නුම් කරන්නේ පාරිභෝගිකයන්ගේ තෘප්තියවත් වර්ණටව පමණි. පාරිභෝගිකයන්ගේ තෘප්තියවත් වර්ණටව පමණි. එහෙත් ක්‍රය ශක්තියවත් මිලදී ගැනීම හැකියාව
ඔහුගේ ආදය මට්ටම හා භාණ්ඩවල වෙළඳ පොළ මිල ගණන් ඇසුරින් භාණ්ඩවල වෙළඳ පොළ මිල ගණන් ඇසුරින් ගොඩනගනු ලබන අයවැය රේඛාව ඇසුරිනි අයවැය රේඛාව ඇසුරිනි වෙනම ලියන්න මේ අනුව පාරිභෝගික වර්ණ රටාව තෘප්තිය කියන එක මේ අනුව පාරිභෝගික වර්ණ රටාව හා මිලදී ගැනීමේ හැකියාව ඒකාබද්ධ කළ විට මිලදී ගැනීමේ හැකියාව ඒකාබද්ධ කළ විට පාරිභෝගික සමතුලිතය තීරණය වේ පාරිභෝගික සමතුලිතය තීරණය වේ අනුරේ ප්‍රස්ථාන මේ ප්‍රස්ථාන උයිට වඩා වෙනස් වෙන්න පුළුවන් උත්තරේ සමාට වල් දිනකොට පාරිභෝගික සමතුලිතය උදාවේ පාරිභෝගික සමතුලිතය උදාවේ එහිදී දෙන ලද මිලදී ගැනීම ශක්තිය යටතේ එහිදී දෙන ලද මිලදී ගැනීම ශක්තිය යටතේ අත්කරගත හැකි ඉහළම උපේක්ෂා වක්‍රයට පාරිභෝගික ලං වේ ඉහළම උපේක්ෂා වක්‍රයට පාරිභෝගික ලං වේ
මේ අවස්ථාවේදී උපේක්ෂා වක්‍රය හා අයවැය රේඛාව එකිනෙකට ස්පර්ශ වේ. එනම් උපේක්ෂා වක්‍රය බෑවුම එනම් උපේක්ෂාවක්‍රය බෑවුම අයවැය රේඛාවේ බෑවුමට සමාන වේ. අයවැය රේඛාවේ බෑවුමට සමාන වේ. යටින් වෙනම ලියන්න මුලින්ම රූලේ පටන් අරගෙන උපේක්ෂා වක්‍රය බෑවුම ආන්තික ආදේශ රණුපාතිකය වන අතර අයවැය රේඛාවේ බෑවුම භාණ්ඩ දෙක අතර මිල අනුපාතය වර ඇතුලේ px බෙදීම py වේ. මේ අනුව සමතුලිතයේදී යටින් මෙහෙම ලියන්න වේ. මේ අනුව සමතුලිතයේදී ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x සමානයි px බෙදීම py වේ. අපි පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරා.